නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාර වීවාදම්රුවනට සැමදාසද හම් සරනයමි, නමස්කාරවීවා සගරුවනට සැමදාමහාසාංග සරනයමි නමස්කාරවිවාතුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදුු සාදුසාදු ඒ භාග්‍යවත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයේ වේවා මේ උතුම් සංයුත්ත නිකාය අපට දායාද කළ මහා කාශ්‍යව මහරාතන් වහන්සේ ඇතුළු මහා සංගරුවනට මාගේ නමස්කාරයේ වේවා ක්දව බුදුසුන දායාද කළ අපගේ අනුබුදු මිහිදු මහරාතන් වහන්සේට මාගේ න මස්කාරය වේවා අපගේ පරමපුූ ජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චරජීවනය රැබේවා සෑමදිනාටම තෙරුවන් සරණයි නමෝගුත්තාය සදහැවත් වාසනාවන්ත පින්වත්නී අපි මේ ආයතන පිළිබඳව දීර්ග වශයෙන් ගෙනගෙනන අවස්ථාව. ආයතන පිළිබඳව හරියට දැනගත්තොත් අපිට ආයතන වලින් ගැලවෙන්ඩ පුුවන් මේ ආයතන වලින් ගැලවීම තරන් අමාරුදයක් තවත් නෑ කො දැසන් ගැලවෙනවාකයන් ලේශවැඩක් නෙවී කනෙන් ගැලවෙනකයන ලේශ ඩක් නෙවී නාසිෙන් ගැලවෙනකයන් ලේශවවැඩක් නැවී දිවන් ගැලවෙනවාකයන් ලේශවඩක් නෙවී කයින් ගැලවෙනකයන් ලේසිවඩක් නෙව. නසින් ගැලවෙනකයන් ලේශවඩක් නවී අනිත් මොන දෙයින් ගැවුනත් මේ හයන්නම් ගැලවීම ලේශවඩක් නව ඒසායේල් අමාරු වැඩි කරගැනීමට නං ඒකට බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ඒ පිළිවෙත අපි අනුගමනය කරන්නඩුවන. ඒ පිළිබඳව අපිට තවත් දේශනාවෙන උදාර දේශනාවක් අපි ඩිගෙන ගණඩ ලබෙනවාද දවසේ. මෙ ්චාල වර්ගයෙන් තමයි යදාපි තවත් දේශනාවක් ඉගෙනගන්න දෙවැනි දේශනාව. මේ දේශනාවේ නම බොඩා ප්‍රසිද්ධ දේශනාව. ක් ප්‍රසිද්ධ දේශනාවක් මාලුංක්‍ය පුත්්ත සූත්‍රයේ. මගදද මාලුංක්‍ය පුත්ත සූත්‍රයේ. මාලුංකෙ පුත්ත තෙරුන්ට වදාළ දේශනාව. අතක ආයස්ම මාලුන්කෙ පුත්තෝ ඒන භගවවා තේනුපසංකමි උපසං කමිත්වා භගවන්තන් අභිවාදත්වා ඒකමන්තන් නිසේදී. ඒකමන්තන් නිසින් නෝකෝ අයස්ම මාලුන්කෙ පුත්තෝ ගවන්තන් ඒ අද පෝච. ති එදා ආවිස්මත් මාළුංන්ක පුදත තෙරුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණ වුණ උන්හන්සේට මැනවින් වදනා කරලා එකත් පස්ස වාඩි වෙලා ඒ ඉන්න අවස්ථාවදී භාග්‍යතුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ මාලුන්කපුත තෙරුන් මේ විදියට සැලකර සිටිය ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මාහට සංෂේපයෙන් කෙටියෙන් ශ්‍රී සද්ධර්මය අධාරණ වන්නම් මට ඒකෙන් ප්‍රෝජනයක් ගන්ට පුළුවන්. මට පුළුවන් ගෙන ඇතකොට හුද කලා වෙලා පිරිසෙන්වෙෙන් වෙලා අප්‍රමාදී වෙලා කෙලෙස්තවන වීරයෙන් යුක්තව ආතාපී පහිතත්ව විහරෙයි අන්ති තොට කෙලෙස්තවන වීරයෙන් යුක්තව දහමට දිවිපුදාගෙන වාසය කරන්නට පුළුවන් කියල ප්‍රකාශයක් කර එටදානී මාලුන්ක පුද්තකින් දහරේ බික්කු වක්ම යත්‍රහි නාමත්වං බික්කු චින්නෝ බුද්ධෝ මහල්ලකෝ අදධගතෝ වයෝ අනුපපත්තෝ සංකීත්්‍යයන ඕවාදන් යාජ සීති. තොට භාගතුන් වහන්සේ මේ වයිසට ගිහිල්ල ආපු මාලුන්ක පුත්ත භික්ෂුව පිළිබඳව එතැන පැහැදීමක් ඇතිකරගන්න දැම් ඒ. විශේෂයෙන්ම දැන් ෆයිස්ට ගීල්ල වයුෘද්ධභයවයට පත්වෙලා තමන්ට තරුණ කාලේදී ධර්මය හැසිරෙන්ට තිබිලා දැන් ඒ ප්‍රමාධ කරගෙන ඇවිල්ල දැන් මේ උනාන්සේකෙන් කෙටියෙන් සංෂේපයෙන් දහම් කරුණු හනවා කියලා. උනාාන්සේ කට යම් මාකාරයක පිළිතුරක් ලබල දෙන්නේ මෙකරන ද සාමාන්‍ය තරුණභික්ෂුන්න්සේලාට ඉතින් මංමකක්ද කියන්න කියල තමයි වනාසේ හිතන්ද අහන්නේ තැන් පින්නත් මාලුගේ පුදත තැමි තරුණභික්‍ෂුන්ට මංමකද කියන්න කියලා තැන් හොඳටම වයසට ගිහිල්ලා වයවුරුද්ද වෙලා මහලු වෙලා පිළිවෙරින් පස්්චිමයාමයට ඇවිල්ලා ඔබ වගේ කෙනෙක් කෙටියෙන් අවවාද ඉල්ලනවානේ ටියෙ අවවාද ලනවන තින් තරුණාට ොකක්ද කියන්න කියල භාගත වන්හන්සේ නොරුස්නාා සුළු සුභාවයක් වගේ උාන්සේගේ එම නොරුස්නා සුළු ස්වභාවයක් නෑ නමුත් මේ අවවාද සහ අවස්ථාවල දිතියෙනවා විශේෂෙන්ම එකක අයගේ ඒ සෝරූපේයට අනුව තදිින් අවවාද කරන්න ඕන වෙලාවට ඒවගේ වචන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. මෙතැන්දිත් තර මාලුන්ග පුත්ත හාමුදුරුවන්ට ඒ වගේ යම්කිසි ආකාරයක අදහසක් ඉදිරිපත් කරනවා භාග්‍යතුන් වහසේ. මොකද හොඳට වෛසර ගියට පස්සේ ඇවිල්ල කෙටි අවවාදයක් කිල්ලන. ඊට පස්සේ එතකොට කියනවා මේ ස්වාමීනී ඉතින්ං හොඳටම වයිසර ගිහිල වයවුද වෙලා මහළු වෙලා පිළිවෙලින් පස්තිම වයිසර ගිය භික්ෂුවක් වුුණත්. මාහට සංෂේපෙන් උබවහන්සේ සද්ධර්මය වධරණ වනං ගඩ ගොඩක් හොඳයි සුගතයන් වහන්ස මහට සංශය පේශ්‍රී සද්ධර්මය වධාරණ සේක් නම් ඉතාම හොඳයි ඉතින් එහෙම කරනවනං ඉතින් මටත් පුළුවන්නේ ඒ ධර්මය අර්ථය දැනගඩ ඔ තකොට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිමිකරුවෙක්ඩ ඒක ගොඩක් හොඳයින කියලා ඔන්න මාලුන්ගේ පුද්ධස්වාමන්නාන්සේ භාගත වනාසේට සැලකර සිටිය කොට බුදුරජාණන් වහන්සේ මාළුන්ක පුත්ත භික්ෂුවට සඳහන් කරනවා තංකම්මං්්‍යසි මාලුම්න්ක පුත්ත ඒතයේ චක්කු විඤ්ඥයෝ රූපා අධිත්තා අධිත්්ට පුබ්බා නච්ච පස්සසි නචතේ හෝති පින්නත් මාලුන්ක පුත්ත මේ ගැන ඔඋබ කුමද සිතන්නේ. ඔබ නොදැකපු කලිනුත් නොදැකපු ඇසෙන් දතයුතු යම් රූපතියනවාද. ැ ැදැක්කපු නැති කලිනුත් නොදැකපු ඇසෙන් දැනගත යුතු යම් රූප තියෙනවාද ඊළඟට නච පස්සෙ අන්ති අත්තිතේ චත්තත්ත චන්දෝවා රාගෝවා පේමංවාති නෝහේ තම්බන්ති එතකොට ඔබ දැන් ඒ දකින්න නැත්ත දකින්නට ඕන කියලා හිතෙෙත් නැත්තතා දැ ඒව දකින්න එ නැත්තම් දකින්ට ඕන කියලා හිතෙන්නෙත් නැත්තං ඒ රූපගෙරෙ ඔබ තුළ කැමැත්තක් හෝරාගයක් හෝ ප්‍රේමයක් හෝ ටියනවද එලැහුවා එතකොට උත්තරේ ලැබෙනවා නෑ කියලා. ඊළඟට අහනවා ද මේක ඉතාම ගැඹුරු ඒවගේම දර්ශනිික බුද්ධ දේශනාවේ තිබෙන්වූ ශ්‍රේෂ්්‍ර දේශනාවක්මේ තියෙන් වත්. අපිට මේ ඉතාගඩ වැරි කරුණක් මෙතන යන්නේ ඒතේ සෝතවිං්්‍යයෝ සද්ධ අස්සුතා අස්සුතපු උ්බා ඔබ නොවාසපු කලිනුත් නොවාසපු කනෙන් දතයුතු යම් සබ්ද තියනවාද ඒතේ සෝතවිං්්‍යයේයෝ සද්දා අස්සුතා අස්සුතපු බ්බා නච සුනාසි නචතේ හෝති සුනයි අන්ති කලින් අහපු නැති ඒවගේම කනෙන් දැතයුතු අහපු නැති කලිනුත් අහපු නැති ක දැනගත යුතු සබ්ද තියවාද. දැන් ඒවා අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමංවාති ඒවා දැන් අන්නෙත් නැත්තං අහන්නට ඕන කියලා ඔබට හිතෙන්නෙත් නැත්තං සබ්ද කරෙේ ඔබ තුළ කැමැත්තක්කෝ රාගයකෝ ප්‍රේමයක් ඇතිවෙනවාද කෙලැව්වා නෝහේතම්බන්තේ එහෙම නෑස්වාමීනි ඒතේ ගානවිං්්‍යෙයිෝ ගන්දා අගාහිතා අගාහිතා පුබ්බා නචසායසි නචතේහෝත ගාය අන්ති අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමංවාති නොහේතම්බන්තයේ එතකොට ඊළඟට හනවා තැන්ගන්න ආග්‍රහණය නොකරපු කලිනුත් ආග්‍රහණය නොකරපු නාසයෙන් දතයුතු යම් ගඳසුවද තියෙනවාද එතකොට ඒවා ආග්‍රහණය කරන්නත් නැත්තං ආග්‍රහණය කරන් ඕන කියලා ඔබට හිතන්නෙත් නැත්තං ඒ ගඳසුවද කෙරේ ඔබ තුළ කැමැත්තක්කෝ රාග්‍යයක්කෝ ප්‍රේමයක් නවද කියල ඇහවා ස්වාමිණි නෑ කිය. ඒතයේ ජිව්වා විඤ්ඥයිෝ රසා අසාහිතා අසාහිත පුබ්බා නචසායසි නචතේ හෝති සායේී අන්ති. අත්තිමේ තත්ත චන්දෝවා රාගෝවා පේමංවාති. ඉරවසේ කලින් රස නොවිදපු. කලිනොත්න රස නොවිඳපු කලිනුත් රස නොවිඳක දිවෙන් දතයුතු යම් රස තියෙනවාද ඔබ දැන් ඒවා රසවිඳින්නෙත් නැත්තං රසවිඳින්නට ඕන කියලා ඔබට හිතෙනත් නැ ඒ රස කරෙ ඔබ තුළ කැමැත්තක්කෝ රාගයක්කෝ ප්‍රේමයක් තියෙනවද කියල ස්වාමීනිි එය නොවේ මයි කියලා පිළිතුර ලැබෙනවා ඊළඟට හනවා තවත්කාරණාව ඒෙතේ කායවි්ෙෝ පොට්ට අබ්බා අසම් පුට්ට පුබ්බා නචපුස්සි, නැචතේ හෝති පුස්සෙයන්ති. අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමංවාති නෝහේ තම්බන්තේ. ඉලටහනවා ඔබ පහස නොවිදපු, කලිනුත් පහස නොවිඳපු. කයෙන් දතයුතු යම් පහස තියෙනවාද. ඔබ දැන් ඒවා පහස විදිින්නෙත් නැත්තං පහස විදින්නට ඕන කියලා ඔබට හිටෙනෙත් නැත්තං ඒ පහසගෙරෙහි ඔබ තුළ කැමැත්තක්කෝ රාගයක්කෝ ප්‍රේමයක් හෝ තියෙනවද කෙලව නැත ස්වාමීනි කෙල පිදුසු ලැබෙන. ඊරඟට හනවා ඒතේ මනෝවිඤ්්‍යයිෝ ධම්මා අවි්ඥාතා අවිඥ්ඥාත පුබ්බා නච විජානාසි නචතේ හෝති විජානී අන්ති අතතිිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමංවාති නෝහේ තම්බන්ති ඉළඟට හනවා මනසිං කරන දේ පිළිබඳව. මොකක් දහන්නේ නොසිතපු ඔබ නොසිතපු කලිනු නොසිතපු. මනසින් දත යුතු යම් අරමුණු තියෙනවාද. ඔබ දැන් ඒවා සිතන්නෙත් නැත්තං සිතන්නට ඕන කියල ඔබට හිතෙන්න්නෙත් නැත්තං අරමුණු කරහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක්හෝ ප්‍රේමයක් හෝ තියෙනවාද කියවා. නොහේ තම් බන්තේ ඒම නෑකිව්වා ඉතින් බලන්ඩක පුදුමාකාර අපිට මේ දක්වා මේ සූත්‍රදේශනා කිසිමහක නැති විදිේ පිළියලකර තමයි මේ දේශනාව ඉගෙන ගඩි ලැබෙන්නේ. එත්තචතේ මාලුන්කෙ පුත්ත දිිට්ට සුතමුත විඥ්ා තබ්බේ සු දම්මේ සු දිිට්ටේ දිිට්ටමත්ම් භවිස සුතේ සුමත් අම් භවිස්සතති මුතේ මුතමත් අම් භවි්සති ඤ්ඥාතයේ ඤ්ඥාතමත්තම් භවිසති. යතෝකෝතයේ මාලුන්කෙ පුත්ත දිට්ට සුතමත විඥා තබ්බේ සුදම්න්නේේ සුදිත්තේ දිත්්මත්තම් භවිශ්තති සුතේ සුතමත් අම් භවිෂසති මුතේ මුතමත්තම් භවිසති ඤ්ඥාතේ ඤඥාතමත්තම් විසති. තතෝත්වම් මාලුංකෙ පුත්ත නතේන. යතෝතවම් මාලුන්කෙ පුත්ත නතේන. තතෝත අම් මාලුන්කෙ පුත්තනතත්හ. යතතු අම් මාලුන්ක පුත්තන්න තත් තතෝතු අම්මාලුන්ක පුත්ත නේවිද්ධන හුරං උබහය මන්තරේන ඒසේවන්තෝ දුක්කස්සාති මේක තමයි මේ අපේ ශාසනයේ ඉතිහාසේ ඉතාම පුඩාාවක්කය ගඩක් ඔය උගතුන් බුද්ධිමතුන් කියනයත් සෑහෙන්ද මේ අරගෙන කතා කරන මේ පාට ඇත්තමයි මේ ඉදැන් මම් ප්‍රකාශයට පත්කලින් මේ සූත්‍ර මේ කොටස තම ගොඩක්යි අල්ලගන්න කෑල්ල. පිංවත් මාලුන්කිපුත්ත මේ කාරණයේදී ඔබට දැකපු අසපු ආග්‍රහණය කරපු රසවිඳපු පහසවිඳපු. සිතපු දේවල් වලද දැකපු දේය. කෙලෙස් ඇති නොවන පරිදි දැක මාත්‍රයක්මයි වෙන්නේ කියල ඔන්න ිස්තර කරන වාග්‍යතුනාසි. ඒ න්නේ දැ මේ දක්වා බ දැකපුූ අහාපුූ ආග්‍රාණය කරපු රසවිඳපුූ පහසවිඳපුූ හිතපු. මේ දේවල් වොලදි දැකපුදය ඒවා කෙලෙස් ඇති නෝන පරිදි දැකී මාත්‍රයක් මයි වෙන්නේ. ඇසූදය කෙලෙස් ඇති නෝන පරිදි ඇසීම් මාත්‍රයක් මයි වෙන්නේ. ආග්‍රහණය වූදය කෙලෙස් ඇති නෝන පරිදි, ආග්‍රහණ මාත්‍රයක් මයි වෙන්නේ. රසවින්දදය කෙලෙ ඇති නෝන පරිදි, රසවිඳී මාත්‍රයක් මයි වෙන්නේ පහස ලැබූදේ කෙලෙස් ඇටි නෝන පහසවිඳී මාත්‍රයක්මයි වෙන්නේ සිතූදය කෙලෙස් ඇති නෝන පරිදි සිටීම් මාත්‍රයක්මයි වෙන්න කියලා ආන්න කල්පනා කරගන්න පුළුවන්න අපිට මේ විශාල වශයෙන් අවබෝධයක් කරා යන්ඩ පුළුවන් කියලා තමා ඔබට අවබෝධයක් කරා යන්ඩ පුළුවන් කියන එක ුදුරජාණන් වහන්සේ ඒ විදිත තම ඉදේශනා කරන්න. ඊලාට කියන අප පින්වත් මාලුම්ගේ පුත්තේ යම් දවසක ඔබට දැකපු අසපු ආග්‍රාණය කරපු රසවිඳපු පාසවිඳපු සිතපු දේවල් වලදී දැකපුදය කෙලෙස් ැති නෝන පරිදි දැකීම් මාත්‍රයක්ම වෙනවානම්. ඊළඟට ඇැසූදේ කෙලෙස් ඇති නොවන පරිදි ඇසීම් මාත්‍රයක්ම වෙනවාන. ආග්‍රාණය වූදය කෙලෙස් ඇති නොෝන පරිදි ආග්‍රාණ මාත්‍රයක්ම වෙනවානම්. රසවින්ද දය කෙලෙස් ඇති නෝන පරිදි රසවිඳීම් මාත්‍රයක්ම වෙනවාන. පහසලැබූ දය කෙ සැති නොවන පරිදි පාසවිඳී මාත්‍රයක් වෙනවනම් සිතූදය කෙලෙ සැති නොවන පරිදි සිිටීම් මාත්‍රයක්ම වනෙනවනං පින්නත් මාලුන්ක පුත්තේ ඒ තුළින් ඔබ පවති න්නේෑ. යම් කලක මාලුන්ක පුත එයින් ඔබ පවතින්නේ නැත්තං. පින්නත් මාලුන්කෙ පුත්ත ඔබ එතන නෑ. යම් කලෙක මාලුන් පුත්ත ඔබ එතන නැත්තං පින්නත් මාලුන්ක පුත්ත ඔබ මෙතැනත් නෑ. වෙන තැනකත් නෑ. දෙක අතරෙත් නෑ ඒක තමයි දුකේ අවසන්වීම කියලා භාගතුන්හසේ දේශනා කරා තො මාලුන්ගේ පුත්ත ස්වාමන් වහන්සේට ඉතාම සංෂේපෙන් වදාල දේශනාවෝය ඒක යන්නේ යමක් දැක්කම කෙලෙස් ඇති නොවන පරිදි ඒක දැකීම් මාත්‍රයක් පමණයි කියල කල්පනා කරගන්න පුළුවන්නා දැන් අපිට එහෙම පුළුවන්ද අපි හෙමයි කල්පනා කරන්න දැ ඔන්න දැක්ක අසන රූපය දැක්කම තන අපිට නතර කරගණ්ඩ පුළුවන්ද දැක්ක පමණින් ඒකන රූපය දැකලා ඒක සතුටින් පිළිගන්න නැතුව ඒක ගුණ කියන්න ැතුව ඒක බැහැගන්නතුව බ්‍රේක් එක ගහන්ඩ පුළුවන්ද ඔන්න ඕක යි බලන්න ගැන්න ඔබට රූපයක් දැක්කම ඒට ඇලෙන් නැතුව එහෙම නැත්තං ඒකට වශීවෙෙන් නැතුව ඒකට ගැටෙන්ෙන් නැතුව ට මුලාවෙන්න නැතුව ගහන්ඩ පුලුවන්ද බ්‍රේක් එක බලන්ධ කල්පනා ක අපිහෙමවෙන්න ැ අපි එක පාට්ට කඩාගෙන යනවානේ ඒ රූපයට ඇදිල ෑනවා ඒවන මේ ඒ රූපයට ඇදිල යනවා ඒ ඒවිතරන්න මේ සබ්දට ඇදිල යනවා අපි ඒහෝ අපිට ඉතාම ඒ න්න ස්ට වූකා ඉතාමමිහිරි කටහඩ අපිට ඇහැනවාගේම ඒ කටහන්ට ඇහිච්චකම මේක පාරට අපේ හිත ඇදිිලය නොවනේ නවත් අන්න බැන් ඒවගේම අනිපැත්තෙන් අපිට ගැලපෙන් නැති කටහඬකදී අපිට එතනත් අපි ගස්්ටනය වෙලා යනවා එතනත් අපි ගැට ඉන්ඩයන අපිට නවත්තගන්න බෑනි මෙතන මේ මාලුන්කගේ පුත්ත හාමුදුරන්ට බදුරජාණන් වස දේශනා කරේ ඇසු අනං ඇසීම් මාත්‍රයක් පමණි තට කෙ සැටවෙන් නැතිවෙන විදිට යට නතර වන්න පුළුවන් දැක්කනං දැකීම මාත්‍රයක් පමණි ඊළඟට රසවින්දනං රසවිදී මාත්‍රයක් පමණයි ඉතනින් එහාට යන්නේ ඒක ලේසි වැඩක් නෙවෙේ ඇබ එහෙම කරපු එත්තොතමා මහරාත් භාවයට පත් වුණේ එකගැන නතර වුණ අපි ඒකි දිගට යනුම් මේ දක්වා කල්ප කෝටි ගානක් හෝක අපි කර කරේ නවා මේ තාමත් කරනවා මේ දැනටත් ඇහෙන් රූපයක් දැකළ නතර වෙන්නැතුව වේගෙන් ඉස්සරහට යනවා කනෙන් සබ්දයක් හලා නතර වෙන්න ැතුව වේගෙන් ඉසරහට යන නාසයෙන් ගඳ සුවන්ද ග්‍රාණයක් කරලා ඒ සුවඳක් ආග්‍රාණය කළ වේගෙන් ඉස්රහට යන ඉස්රට ගල්ල දැන් ඒ කොච්චර දුරකට ඒ සුවන්දත් එක්ක අපි ජීවිතම ගතකරගෙන ඉන්න ඒ සුවද මතක් වෙනකොට ඒකත් එක්ක අපිට විශාල සම්බන්ධයක් ඇතියෙනවා ඒ රස ඉලට ඒ පහස ඒ සිටිවිලි මේ සේරමත් එක් අපේ පුදුම සම්බන්ධයක් ඇතියෙනවා ඒ නතරවඩ බැරි කමතියෙන්න්නේ ඒ න දැකීම් මාත්‍රයක් ඇසී මාත්‍රයක් සුවඳ මාත්‍රයක් රසවිඳී මාත්‍රයක් පහස මාත්‍රයක් සිතිවිල්ලක් කියලා එතන නතර කරගණඩ බෑ. මෙන්න මේ නතර කරගණ්ඩ බැරි එක හින්දතමයි. අපි නතර නොවී සසරයේ දිගට යන්නේ. අපි නතර නොවී සසරයේ දිගට යන්නේ මේ නතර කරගණඩ වැරි නිසයි. නමුත් මාලුම්න්ක පුද් හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කර අන්න ඒ විදියට කෙස් ඇති නෝොන විදිට නතරවැෙන්ඩ කියලා. ආන්නේ එකයි මෙසන කියන්න එහම නතර වඋුණොත්. අන්නේ නතර වනාට පස්සේ මෙතන ඇත්ති නෑ ඔබගේ මෙතන බව පැවත්මක් නෑ මෙතන පැවතීමක් නෑ එතන පැවතීමකුත් නෑ ඔය අතරෙත් පැවතීමක් නෑ ඔබ නිදහස්සලා යනවා කියලා බුදුරජාණන් වහන්ේ දේශනා කර ඒක දුකේ නිදහස්වීම ද මේ මේකතමා සංශේපය කර උදේශනාව ඉති මේ දේශනාව විශිෂ්ඨ දේශනයක් තාම ශ්‍රේෂ්ඨ දේශනයක් අපි මේ දක්වා අහගෙනපු මේ ආහිතන කුසල වැඩසටහනේ පරිෂම අපපි දේශනාවක් හැටියට සලකන්ඩ පුලුවන් දේශනාවක් ඉතිං මේ මුල්ලු මුලු දේශනා මාලාවම පරිශීල්නය කරගෙන ආපු කෙනකුට තමයි මේ කාරණාව හොඳට වැටහෙන්නේ. එම නැතුවතේ රන්නේ ැ සමහරය මේකනිකං පොඩි ජූටි දෙයක් හැටියට සලකළ දිිට්ටේ දිට්ටමත්තන් කියලා සුතමත්තම් මුතේ මුතමත්තන් කියලා හෙම කියාගෙන යනවා එහෙම කියාගෙන කියට මේක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ කෙලෙස් ඇති නෝවන පරිදි මේක කුහොමද නවත්ත ගණ්ඩ අපි උත්සාහ කරන්න ඕන කියන ැඹුරු කාරණාව එතන තියෙනවා. ඉතින් අපේ මාලුන්ගේ පුත්ත හාමුදුරුවන්ට තන හැකියාව ලැබුණ ඒ කාරණාව වටහා ගණ්ඩ. ඒකට හේතු වනේ ඒ මාලුන්ගේ පුද්ත හාමුදුරෝ සංසාරදිී ඒ පුරුදු කරගෙන ආපු රටාවක්ති වුණ මේ කරුණු විමසල තියනෝ මෙ පුරුදු කරල්ලා තියනවා. ඒ පුරුදු කල්ල තිබිච්චනිසා තම උන්න්නාසේට ඒ කරුණු කිව්වම ස්තේරුම් ගණ්ඩ පුලුවන්කමලැබෙන්නේ. හැම කෙනාටම ඒ ක්‍රමේයට තේරුන් ගැන්ඩබ. එසා අපි මුල්ලෙහිඳලලා පුරුදු වී එන්ඩ ඕන අවස්ථා තියනවා. අපි සංසාරයේ කොච්චර පුරුදු කරාදිගෙන අපි දන්නේන්නේ. එනිසා දැන්ඩැම් දැනුත් අපි එනිසා මේ අවස්ථාවෙන්දල අපි පුරුදු කරන්න ඕන තකොට පුරදු කල යෙනටක අපට මතු ලයින්න්න පුළුවන් තේනිසා අපේ දේශනාව අදදවසේදීවර කරන්න අපි මාල්ලුන්ක පුද්්‍ර දේශන ටික දිගට තියෙනවා තව ගාතා රත්න ටික අපි ඉග ගණ්ඩ තියෙනවා එනිසාමේ මුල් කොට සතමයි අද අපි ඉගෙන ගන්ඩ දනේ මේ උතුන් දේශනාව තුළින් අපටත් ඒ ඇසී මාත්‍රයක් දැකී මාත්‍රයක් ආදී වශයෙන් ඒක නතර කරලා ඒකඇන්නේ අපිට යමක් දැක්කම ඇහුවම ආග්‍රහණය කරාම රසවින්දම පාසලබපුුවම සිත්තපුුවම ඉතනින් නතර වෙලා කෙලෙස් වලට ඇතින් වෙඩ ඉඩ නොදී. මේ ගමන නතර කරගණඩ ිසිියලුදනාට වාසනාව උදාගේවා. මේ උදාර දේශනාව තුළින් රැස් කලපින සක් දෙඳ ප්‍රධාන විස්කම් දෙවුතු සතවරන් දෙවුරු ආලක දෙවියන් සෙම්පති දෙවුරු සදවලවාසි දෙවුරු ක් ක වරුමන මන්දවියන් ඇතුු මේ පින් පබීමට අධිපති ප්‍රේශාධිපති ල දිවියන්ට ේප පින් අන ෝදංකර න ෝදම් ත්වවා ල පින් ත් දෙවර ප ධර්ම කවර සසත්වා වියෝ දමාමානි වනිින් සැන සිවා. ස ලප පින් අ ෝදංකර මන ෝදං ත්වා න් ස තු ච්‍ර ාර ස ති දර්ම බෝධ රග නිත්වා. මේ උතුන් ධර්මදේ ශ්‍රමණය කළ පින්න්නවතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පපරලෝගයේ. ල්ම ාතී තුම ්‍රාදීන්ට ේසිියලූපින් අනුමෝදම් වීමෙන් ඒසිල් දෙනාද උතුම් චත්‍රාර් සත්‍ය ධර්ම අවබෝධරගනිත්වා. මෙ ඔවතුම් ධර්මදේශන අ ශ්‍රවනය කළ පිින්න්නතුන්ගේ පවල්වල සීල දෙනාටත් දරුවන්ටත් නිරතුරුවම උතුම් කලනිතුරු ඇසුර ලබීම පිනිසත් උතුම චත්‍රවාාරි සත් ධර්ම අවබෝධ කරගනීම පිනිසත් මේ පිනූ පකාරවිත්වා. හම වා ස ල පංවස්වා ස ඇතුළ ගෞතුම් බුදුසනේ පිළිවෙතුපුරන සියලුප පං වස්වාමින් න්සේලටත් නනාගරිකා මෑනියන් වහන්සේලාටත් පැවිදි ේක්ෂ සල දූපතුන්ට ස්්‍රද්ධාකාරරිම්ඩ සල දිනටත් සියලුපින් අනමෝදං කර අනමෝද වෙත්වායේ සෑමදිනා උතුම් ච ධර්ම අවබෝධරගනිවා. ශ්‍රද්ධාමාසික ධර්මදාන සාමාජිකයන්ට, උතුම්මෝ ච ස ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේපින් උපකාර වෙත්වා. මதி நாටම திருவாන් சரனை, நமෝද